රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ලංකාවේ කෝටියකට වැඩි පිරිසක් අවධානමේ 133.4% පවුලේ ආහාර අවශ්‍යතා සපුරා ගන්න ණය වෙලා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ වාර්තාවක් කියයි වැස්ස එක ලෙඩ ගොඩක් සියයට 20ක් පාසල් ළමුන්ට ඩෙන්ගු පරිස්සමින් සෞඛ්‍යංශවලින් අනතුරු ඇඟවීම් තෙල් මිල කංචනගේ අතේ විකනකාධිපතිගේ පුටුව ඉල්ලන විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් කෝටියකට වැඩි පිරිසක් විවිධ ආර්ථික හේතු නිසා අවදානමට ලක්වැති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවේ සඳහන් වෙනවා ජනගහනේ තුනෙන් එකක් කනකර උගස් කර ආහාර ලබා ගැනීමේ තත්ත්වයට ඇද වැටි ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට ජනගහනේ 55.7% විවිධ ආර්ථික අර්බුද හමුවේ පීඩාවට පත් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එය මෙරට සමස්ත මිලියන 22.16ක් වන ජනතාවගෙන් මිලියන 12.34ක් ඒ අනුව පීඩාවට පත්ව ඇති බවයි එම සමීක්ෂණය පෙන්වා දෙන්නේ. 2022 සහ 2023 වසර තුළ රටපුරා නිවාස 25,000ක් ආවරණය කරමින් සිදු කරන ලද අධ්‍යයනයකනුයි මෙම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. බහුමාන දුර්වලතා තේරුම් ගැනීම ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ඇති බලපෑම ලෙස මෙම වාර්තාව නම් කර තිබෙනවා. සෞඛ්‍ය ආපදා මෙන්ම ජීවන තත්ත්වය යන ත්‍රිමාන දර්ශක හමුවේ මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර අනු දර්ශක 12ක් යටතේයි අධ්‍යයනය සිදු කර තිබෙන්නේ. මෙලෙස ආර්ථිකයේ බහුමාන අවදානමකට ලක් වී ඇති පුද්ගලින්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බවටද අදාළ සමීක්ෂණයෙන් හෙළි වුණා. තවද රටේ ජනගහනයෙන් 3/1ක් ආහාර වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් සිය ස්වර්ණාභරණ උකස් කිරීමෙන් හෝ බහණ්ඩ විකිණීම හෝ ණය වී එම අවශ්‍යතා සපුරා ගන්නා බවටද අදාළ සමීක්ෂණයෙන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම අම්පාර මඩකලපුව කිලිනොච්චිය මුලතිව් නුවරඑළිය පුත්තලම සහ වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවගෙන් 65%කට වැඩි පිරිසක් ආර්ථික අර්බුදය හමුවේ අවදානමකට ලක්ව ඇති බවයි අනාවරණය වන්නේ. එමෙන්ම කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක ආර්ථික අර්බුදය හමුවේ අවදානමකට ලක් වූ පුද්ගලින්ගේ ඉහළ යාමේ සාන්ද්‍රණයක් සහිත ප්‍රදේශ බවට හඳුනාගෙන තිබෙන බවයි එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඇමති කංචන හිතුමතේ ඉහළ දාන තෙල් මිල ගැන විගණකාධිපතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. නැත්තම් ඔහු සිය දූරෙන් ඉවත් විය යුතු බවයි එම සංගමය සභාපතිවරයා පවසන්නේ. සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමීමට රජය පසුකියතා කටයුතු කළා. ඒ අනුව භාණ්ඩ හා සේවා, මගේ ප්‍රවාහන සේවා ඇතුළු සේවා සියල්ලෙහිම මිලද ඉහළ දැමීමටයි කටයුතු කෙරුණේ. නමුත් අද වනතෙක් ඉන්ධන මිල ඉහළ දැමීමට සාධාරණ හේතු නැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. ඇමතිවරයා හිතුමතේ ඉහළ දමන තෙල් මිල ගැන වහාම විගණකාධිපතිවරයා පරීක්ෂණ ආරම්භ කළ යුතු බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ. තෙල් මිල මේ ඇමතිවරයාගේ අතේ තියාගෙන ඉඳලා කොහොමද පාලනය කරන්නේ? මේ තර්ගකාරී කියන ක්‍රමයක් එයා කියලා දුන්නා. හැබැයි තාම ඇමතිවරයාගේ අතේ තමයි මේක තියෙන්නේ. දැන් ඇමතිවරයා තමයි මේකේ මිල තීරණය කරන්නේ. දැන් මේකේ කවුරුවත් දන්නේ නැහැනේ මේවා එන්නේ කීයටද කියලා. තෙල් ගේන්නේ කීයටද කියලා ජනතාවට හෙළි කරන්නේ නැහැ ඒක හින්දා. එතකොට ගෙනාවට පස්සේ වියදම කීයටද කියලා ජනතාවට හෙළි කරන්නේ නැහැ. විගණකාධිපතිට විතරයි බලතල තියෙන්නේ මේක ගැන හොයන්න.
ඔහුත් මරණින්ද විගණකාධිපතිට මේක කරන්න බැන්නම් මේ පුටුව දීලා අයින් වෙන්න මේක කරන කෙනෙකුට කරන්න මේ අපරාධය කරන්න එපා අපි ගණන් හදලා බැලුවා සයින් අප් එකේ වැඩවන මුදලට පමණක් අපි ගණන් හදලා බැලුවා මිලියන 835ක අධික ලාභයක් ලබාගෙන තියෙනවා බිලියනයකට ආසන්න මුදල ඒ නිසා මේ කරන ජාතික අපරාධයට වග කිය යුත්තා කෙලින්ම විගණකාධිපති මේ අතර ඉහළ දැමූ ඉන්ධන මිල නිසා Taman පත්ත ඇති අපහසුතාවය ගැන සමස්ත ලංකා ගොවිතැන සම්මේලනය මෙලෙස අදහස් පළ කළා සහල්වල මිල තීන්දුව කරලා වීවල මිල තීන්දුව කරන්න 130ට ඒ සාධාරණ ගොවි ජනතාවට අරන් දෙන්න නැත්තම් ලෝක වෙළඳපොලේ ඩීසල් පෙට්‍රල්ට එක විකුණන්න විතරක් ඕගොල්ලෝ ඉන්න එපා මේ වගේ දුබල දුර්වල රාජපක්ෂ රනිල් ආණ්ඩුව බැයිනම් ගෙදර යන්න නැතුව මේක තියලා 60ක් පැනලා 70ක් පැනලා තේරෙන්නෙත් නැ ලෝක වෙළඳපොල තේරෙන්නෙත් නැ මෙහෙ තේරෙන්නෙත් නැ තව දුරටත් මේක අල්ලගෙන මේ රට පාලනය කරන්න ගිහිල්ලා මේ රට සම්පූර්ණ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි අමු සොහොන් පිට්ටනියක් බවට මේක පරිවර්තනය කරමින් ඉන්නයි නිසා අපි ආණ්ඩුවල කියනවා කරුණාකරලා බල ගෙදර පලයල්ල මැතිවරණයක් තියලා රෑ 12 වෙනකොට ඩීසල් මිල වැඩි කියලා කියද්දි ගෝයන් කපන මැෂින් එකක මිල රුපියල් 2000 කි වැඩි කළා පහ උදව්දි අපි ගෝයන් කපන්න ගියන් පස්සේ 18 10 කියන 20000යි කඩේට ගියන් පස්සේ බඩු මිල වැඩි කියලා කම් කරුව රුපියල් 2500 කියලා 3000ක් ඉල්ලනවා. හැබැයි වී මිල වැඩි වෙලා නැහැ. වී මිල එතනමයි. ඉතින් වී මිල වැඩි කරගන්න සහතික මිලක් දෙන්නෙත් නැහැ. වී මිල වැඩි කරන්නෙත් නැහැ. මෝල් නිමියෝ හාල් මිල වැඩි කරලා පාරිභෝගිකයන්ට වැඩි මිලක් දෙනවා මේ ඩීසල් මිල වැඩි කියලා. අයාපත් කාලගුණයත් සමග රෝග රැසක්ම ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා. උණ සන්නිපාතය අතිසාරය පාචනය ඩෙංගු වගේම මී උණ රෝගිනුත් ඉහළ යා හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග විවිධ රෝග ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා. ඉන් ඩෙංගු උණ සන්නිපාතය අතිසාරය හා පාචනය වැනි රෝග ලක්ෂණත් මී උණ රෝගිනුත් ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් 20%ක් පාසල් නමුන් වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා. සැප්තැම්බර් මාසයේ ගත වූ දින 3 තුල පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 282ක්. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එය 121.1% ප්‍රතිශතයක්. දිස්ත්‍රික්ක 8ක ඩෙංගු අධි අවදානම් කලාප 27ක් හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් වැසි පවතින මෙම කාල සීමාවේදී මදුරු විකාශන භාවිතය, වතුර රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම හා අවට පිරිසිදු කරගන්නා ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ජාතික කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට රජයේ පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රජය අධිකරණයට හා විනිසුරුවන්ට අපහාස කිරීම තුළින් මේ තත්ත්වය උදා වී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම උදෙසා කරන ක්‍රියාදාමය පිළිබඳව අද අධිකරණයේ නියෝජනය කරන විනිසුරුණු එලිපිටම විවේචනයට ලක් කර තිබෙනවා. එලි පිටම අපේ රටේ අධිකරණයේ ගරු විනිසුරුවරුන් පිළි අරගෙන තිබෙනවා. අද අධිකරණයට විවිධ තර්ජන, විවිධ බලපෑම්, විවිධ අතපෙවීම් ක්‍රියාත්මක වෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන ආකාරය. අපි ස්තුතිවන්ත වෙනවා අධිකරණයට බොහොම ඍජුව එලි පිටම ශක්ති සම්පන්නව අපේ රටේ ගරු අධිකරණය සහ එහි විනිසුරුතුමන්ලා විශේෂයෙන්ම අධිකරණයට එල්ල වෙන මේ විවිධ බලපෑම් ඉදිරියේ ඉතාමත්ම ශක්තිමත් ලෙස දැඩි ස්ථාවරයක ඉඳගෙන රටේ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතා ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව අපි අධිකරණයටත් විනිසුරුවරුන්ටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි කියන්න කැමති තව දුරටත් අධිකරණයට එල්ල කරන මේ නිර්ලජ්ජිත ක්‍රියාදාමයන් ක්‍රියාත්මක නොකොට ඒ වහා නතර කරන්න. ඔබ අධිකරණයට කරන සෑම බලපෑමක් හසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ මහා දැවැන්ත ජාතික කුමන්ත්‍රණයක කොටස්කරුවන් සහ නියමුවන් බවට රටත් ලෝකයක් හඳුන්වනවායි කියන කාරණාව මේ අවස්ථාවේ කියන්න කැමති. මෙතෙක් බලයේ සිට සියලුම පාලකයන් ජනතාවගේ අපේක්ෂාවන් විනාශ කළ බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ කෝට්ටේ ආසන සමුළුවට එක් වෙමිනුයි.
ජාතික ජනබලවේගයේ කෝට්ටේ ආසන සමුළුව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අපේ රටේ මතයක් ගොඩනගලා තිබුණා. මේ රට විශාල ප්‍රපාතයකට ඇදලා දාලා තිබෙන්නේ. මේ රටේ ආර්ථික අර්බුද නිර්මාණය කරලා තිබෙන්නේ මේ යුද්ධයේ විසින්. මතකද? මට මතකයි මෛත්‍රීපාල සිරිසේනක වේදිකාවකදී කතා කරලා කිව්වා මල්ටි බැරල් එකකින් තප්පරයකට උණ්ඩ මෙච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවා විනාඩියකට මෙච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවා පැයකට මෙච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවා ඒ පහේ මල්ටි බැරල් එකෙන් නිකුත් කරන උණ්ඩ වලින් ඉස්පිරිතාලයක් හදන්න පුළුවන් කියලා ජනතාව හිතුවා මොකද්ද යුද්ධය අවසන් වුණාට පස්සේ අපේ රට ගොඩනගයි කියලා අන්නේ බලාපොරොත්තුව 2010 මහින්ද රාජපක්ෂට දුන්නා ජනතාව පොර කකා සමහර අය කිව්වා යුතුකම ඉටු කරන්න දෙන්න ඕන කියලා. කලගුණ සලකන්න දෙන්න ඕන කිව්වා. මතක හැබැයි මොකද උනේ? 2022 වෙනකොට ඒ රාජපක්ෂට සිද්ධ වුණා. ජනතාවගේ උද්ඝෝෂණ හමුවේ පැනලා ගිහිල්ලා නාවික කඳුරක හැංගින්න. එයි ජනතාව විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තු බිඳ වැටුණා. මා හිතනවා ඊළඟ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂට කියලා. 2015 ගණන් ගන්න එපා. ඒක හයිබ්‍රිඩ් ආණ්ඩුව. සාමාන්‍යයෙන් අපේ ගම්මල කියනවා මේ ගොනායි මීවයි කරත් බැඳලා එකට අදින්න බෑ කියලා. මොකද ගොනා අදිනවා ගොඩට මීවාන් අදිනවා මඩට ඒ වගේ ආණ්ඩුවක් තමයි 2015 තිබුණේ ඊළඟ අවස්ථාවක් ආව ගෝඨාභය රාජපක්ෂට ඌ අපේ රටේ විනය හදයි නීතිය හදයි වංචා දූෂණ අතර කරයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණා හැබැයි මොකද උනේ 2022 වෙනකොට ජනතාවගේ අපේක්ෂාව බලාපොරොත්තුව මොනතරම් සුන් කරාද කියලා කියනවා නම් ජනතාවට විශාල වේදනාවක් සහ කෝපයක් ආවා ඒ කෝපය සහ වේදනාව තමයි එහා පැත්තේ මිරියහන හන්දියෙන් පුපුරලා ගියේ මෑත කාලේ බැලුවත් ජනතාවට හැම වෙලාවම සැකෙම් බලන්න සිද්ධ වෙලා තියෙනවා එම පොතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා ඔබට සුබ දවසක්